කව්වා ගොන් කරත්ත නිෂ්පාදකයෝ සහ බෙදා හරින්නෝ. වැඩි වෙන තෙල්මිලට සහනය ගොන් කරත්ත. ගොම්පස් විකිණීමෙන් අමතරවාශයක්. මේ ජුරම් බිසිඤ්ඤෝ. ඔව් මැනේජර් මහත්තයා. පොඩමින් පොඩමින් මේ අර අපේ කරත්ත සේල් එකේ අර ඉස්සරහා යාපැත්තේ දාලා තියෙන මේ ගොන් කරත්ත දෙක හොඳට හොදලා හරක් දෙන්න හොඳට නාවලා පොලිස් පිට තියන්න ඕනේ. මොනවද කියන්නේ මම අන්තට්ටු දෙකේ පුල් තුලුත් ගාලා මැදලා තියෙන්නේ. මොකද නෝන කෙනෙක් ආවා. ඇවිල්ලා යා කිව්වා ඒක හොඳයි ඒවා මේ මේ කරත්ත හොඳයි යාට කියලා. මේ නෝනලට කියන්නේ ඇදී තට්ටු කරන්න දෙපා කියලා. ඒක නෝන කෙනෙක් ගුණාගේ අන් දෙක තට්ටු කරා. ගුණාට කියන්නේ කියලා ගුණා ගාලා පැන්ද වැනිල්ල නේනගේ සාරිය ගුණාගේ අංගේ යට සාරි පිටින් දිව්වා. මම ෆයිල් එක බලන්න ගිය දවසෙත් ඔහොම කේස් එකක් කළා. ගුණාට හයියෙන් ගියර් එක දාලා අන්දෙමඩ කරත්තේ තියලා ගුණාවනේ ගෙනීම සේල් එකට. මම ආයි ගුණාව අරන් ගිහලා තමයි කරත්තේ වැඳලා නෝනවත් එක්ක ගෙනාවේ. මේ කවුද ඇතුලේ? අන්න රතු ගුණා ගෑ ගන්නවට කිව්ව මං කිල්ලවල. කවුද ඇතුලේ? කොනෙක් වගේ නිමෙනි. ආ මේ වෙන කෙනෙක් ඇවිල්ලා. ඒ අඬ තමයි ළඟින් යනවා. මහත්තයෙක් මහත්තයෙක් ගොනෙක් නෙමෙයි මේ මහත්තයා. එන්න එන්න ඇතුළට එන්න. මේ ගොන් කරත්තයක් ගන්නනේ. කරත්තයක් ගන්න නෙමෙයි මම ආවේ කොම්ප්ලේන් එකක් කරන්න. මේ මහත්තයා කතා කරද්දි වචන හරියටම කතා කරන්න. මොකද ඕක කොම්ප්ලේන් නෙමෙයි, ඕක වෙන්න ඕනේ කොම්ප්ලේන් කියලායි වෙනස් වෙන්නේ. මොකද අපි බාදගන්නේ කොම්ප්ලේන් විතරයි. විතරයි විතරයි. කොම්ප්ලේන් නෙමෙයි මේ. මම ඕගොල්ලන්ගේ අරන්ගේ අතකට ගොන් කරත්තයක්. අර පැටියත් එක ගෙනිච්ච අන්න ඔයලගේ ගොන් කරත්තේ ගුණයි අරගෙන ගිහිල්ලා මගේ ගරජ් එකේ කියන්නේ කලින් කාර් එක පාක් කරපු මේ කාර් පාක් එකේ ගරජ් එක ඇතුලේ ගොන් කරත්තේ පාක් කළා. පහෝ දවදී බලනකොට මෙයා මුළු ගරජ් එකේම ගොම ටයිල් වලයි බීදින් අස්සේ හැම වනසලා. අයියෝ මේ ජුරම් බිසිඤ්ඤෝ. ඔව් මැනේජර් මහත්තයා. මේ මහත්තයාට අර ගොම කප් එක දුන්නේ නැද්ද? මොන කප් එක? අර පෙට්‍රල් කප් එක වෙනුවට දෙන්නේ මේ ගොනාට දෙන්නේ ගොන් කප් එක. අම් මම පිළිවෙලට ගන්න කප් එක. ඔව් 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 ඔව්. ආ බුද්දින්නේ ඊයේ දීපු කරත්තේ මැනේජර් මහත්තයා. බැරි වෙලාවත් අපිට අමතක වුණා දැන් නෑ නේ. කප් එක දෙන්න නේද? එහෙමනම් තමයි ඉතින් හැමතැනම ගොම දාන්නේ නේද? ඉතින් මාත්‍ය දිබ්බන්නේ ඒකට කිරලැවියක් ගන්නද? කිරලැවියක් ගන්න මගෙන් අහගන්න එපා. ගුණා බලා ගන්න හරිය. ඔව්. කිරලැවියක් ගන්නද ගිහිල්ලා. ගුණා තාම මේ මිනිස්සු පස්සේ වත්ත වටේ ලොන. අම්මා බල. කේන්ද ගිහිල්ලා. වෙන්න බෑනි. මොකට වෙන්න බෑ කියන්නේ? ඔය හරක අනින්න දිව්වා කියන කතන්දරේ. ඇයි එහෙම කියන්නේ මොකද? මොකද ඔය ගුණාට හොඳට කිරලැබ පුරුදු වෙන්නේ. අර කේල් බඩයක්වත් ගහන්න ගියාද දන්නේ නේද? ඒ විතරක් නම් කමක් නැහැ. ඔය ගුණා. ඔව්. හරිද? අද උදේ වට දෙවිත කේල් බන්දර කේල් කනත් කාලා. අම්මා බල්ලා. ගෙයි මේසේ උඩ දෙවිත කේල් ඇවරියත් කාලා. ඊට පස්සේ මේක ෆ්‍රිජ් එක ඇරලා. ෆ්‍රිජ් එකේ තිබිච්ච ඇපල් ගෙඩි දෙකත් කාලා. අම්මා බල්ලා. ඒ මදිවට බලනවා. මේක ෆ්‍රිජ් එකේ තිබිච්ච අපේ වයිෆ් හදපු. තී සැන්ඩ්විච් දෙකත් කාලානේ. තී සැන්ඩ්විච් දෙකත් කාලා. වෙන්න බෑනි. මොකද වෙන්න බෑ කියන්නේ? ඕක තී සැන්ඩ්විච් ගන්නෑ නේ. ඕක ගන්නේ මාළු සැන්ඩ්විච් විතරයි. මොනගේ? ඒකත් බලමාළු විතරයි. අනිත් එක ඔයා බැලුවාද හරකගේ බොනට් එක ඇස්සේ කොහොමද තියනවද කියලා? මගේ කාර් එක තියෙන කාලේ මෙහෙම සංගෙදි මොනවා කට්ටුන්නේ? රෑට කාර් එක පාක් කරන උදේට කිසිම උලක් නැහැ. ගිහිල්ලා වට එක හේක ගන්නෑ. ගෙතරෙන් ගල ෆ්‍රිජ් එකේ තියෙන ඒවා ගන්නෑ. අගේ කාර් එක තියෙන උදේ වෙනකොට. ඒ වුණාට මහත්තයා කාර් එක පෙට්‍රල් සෙඩ් එකට ගිහිල්ලා කාපු කැවිල්ලම ඇතිනේ. නැතසම් අටපාස්. ඔය පාඩුව නම් කොහොම හරි මම විඳගත්තා කිය මම්මගේ හොදලා මට පිස්සු කරන්න පුළුවන්. ඒකනේ සිම්පල් කේස් එකන්නේ. සිම්පල් කේස් එකක් වෙන්නේ කොහොමද? මේ ගොන් වහන්ස දෙනකොට මේ කරාතේ මට දෙනකොට කිව්වා මේකට වයිෆයි තියෙනවා කිව්වා. හෙඩ්ෆෝන් දාගෙන යන්න කිව්වා. හරි GPS බලාගෙන යන්න කිව්වා. ෆෝර් වීල් ඩ්‍රයිව් කිව්වා. ෆුල් ඔප්ෂන් තියෙනවා කිව්වා. අදම ගානේ කලර් ලයිට් එක නවත්තන්නේ. කඩාගෙන බිඳගෙන ගිහලා මට දඩකොල හතරක් හම්බුණා. කාගෙන්ද පොලිසිය? වින්ද වැනි. මොකද ඔය මේ හරක. හරිද? රාලාමි කෙනෙක් දැක්ක ගමන් ටක් ගන්නවා දින. ඔව් යසගේට නවතිනවා. රාලාමි හිටිය ට්‍රැෆික් ලයිට් එකට යහා පැත්තේ. මේක එතෙන්ට ගිහිල්ලා නැවතිලා රාලාමිගේ කලිසමේ කකුලෙන් කෑල්ලකුත් කෑවයි. ඊට පස්සේ කලිසම් කකුල කෑවයි කියලා. ඒකට වෙනම දඩකොලයක්. අර රාලාමි අඬන එක අහන් ඉඳලා ඇවිත් හපන්. ඒක නම් ඉතින් වෙන්න පුළුවන්. මොකද ඕකට මේ කාකි ඇඳුම් පෙන්නන්ද බෑ. එක දවසක මේ කරත්තෙන් ඇංජිම ගලවපු වෙලාවේ. ඇංජිම කිව්වේ හරකද? හරක. ගලවපු
වෙලාවේ මේක මේ පොලිස් බැරෑක පිටිපස්සට ගිහිල්ලා වනලා දීප කාකි ෂූට් හතරක්ම කාලා තිබ්බන්. ඒ විතරත් ඊට පස්සේ පොලිස් බැරෑක ඇතුළට ගිහිල්ලා එතනින් එහා පැත්තට ගිහිල්ලා ඔයිසි මාත්‍යගේ කාමරයට ගිහිල්ලා ඔයිසි මාත්‍යගේ පුටුවේ ඉඳගෙන අර වැලි ගොඩ දාපු ගස් කපපු අනම් මනම් හොර වැඩ කරපු කීප දෙනෙක් නිදහස් කරලා ඔයිසි මාත්‍යව වස්සේ මේ ජාව කච්චේරියට මාරු කරලා තියෙනවා. ඔය ගොන හරි ඒකත් කමක් නෑ කියමුකෝ, මෙන්න මේක ආන්නකො. හරිද, ඊයවත නම් ගොනා හොඳ නාවල කරලා අරගෙන දියවන්නාව ගාවින් ඇවිල්ලා මේ පැත්තට රාජගිරිය පැත්තට හරවන්න හදනකොට මේක මාවත් වට්ටලා ඔව් කරත්තෙත් ගලවගෙන ඔව් කඩාගෙන බිඳගෙන දිව්වනේ මේ කවුන්සිලේ පැත්තට. මේකනේ මහත්තයා, ඔය හරක ඡන්දේ දිනලා වැඩිම කාලයක් හිටියේ ඔතනනේ. ඊට පස්සේ ඡන්දෙන් බැරදුනාට පස්සේ තමයි ඕක මේ ඩ්‍රයිවිං ජොබ් එකක් හොයාගෙන අපි ළඟට ආවේ. දැනෙන්න මොන්නේ දිනා උදු පාගින් බස්. ඊට පස්සේ තමයි අපි මේ කරත් එක මැඳලා ඕක එන්ජිමකට දීපේ. ඉතින් ඕක පරණ බුරුද්දට තමයි ඔතන දුවන්න ඇති. අයියෝ හැකියාව ඉපදිච්ච දැනන්නේ ඔතන. ඇයි අයියෝ ඔයා කවුන්සිල්ගේ ගොනෙක් මට දුන්නේ? අයි ඉතින් නරකද ඔය දියෙන්නේ පිටිපස්සේ ලාංඡනේත් ගාලා සුපිරි වාහනයක් ඇදියේ. නැතෆම් අටපස් නෑ ජුරම්බි සිඤ්ඤෝ. ඔව් මේ මත්. අනේ මන්ද නෑ ජුරම්බි සිඤ්ඤෝ, ඔයාට කියන වැඩේ තේරෙන්නේ නෑනේ. ඇයි මේ මත්ද, මම හරිද වැඩ කරනවානේ. මොනවද හරියට වැඩ කරන්නද බලන්න. පුල්ලි ගුණයි අර හඳයයි ඒ මේ කරත්ත දෙක එක දැන පාක් කරලා දෙන්නට දෙන්න ඇනගෙන අන්න දැන් පුල්ලි ගුණාගේ බබර් එක බිම. නෑ අපි පාක් කරන්නේ නෑ. කාට කොහොමද මම මේක විකුණලා දාන්නේ? අයියෝ බයින් දෙපා මනිය මත්ද. එන අපි බබර් එක රිකන්ඩිෂන් පාරක් දාලා ප්ලාස්ටර් පැලිස් කරලා ගමු. මේ ජුරම්බි සිඤ්ඤෝ ඔයා කරන වැඩ වලින් දැන් බෆර් එකට දාන්න වෙන්නේ ගෝණෙක් යන් කැලලක් තමයි. මේ කඩේ කවුද? කඩේ කවුද? කොයිද කඩියක්? මේක ඇවිල්ලා අපේ වාහන සේල් එකනේ. මේ මේක නේද ගොන් කරත්ත විකුණන්න තියෙන්නේ. සේල් එක. මේ මහත්තයා දැන් ඔයා ආවේ ගොන් කරත්තයක් ගන්න දෙයක් නැත්නම් කොම්ප්ලේන් එකකට. නෑ මට ගොන් කරත්තයක් ගන්න තමයි ඕනේ. එහෙම දෙන්න එන්න මාත්‍ය ඇතුළට. මේ මාත්‍යට සීටයක් දෙන්න. මේ ජුරම්බි සිඤ්ඤෝ. මේ වාදීන්නේ. ඉඳගන්න මාත්‍ය. මේ කවුද ජුරම්බි සිඤ්ඤෝ? මනිය මාත්‍ය. මේ මාත්‍යට හොඳ එලකිරි වීදුරකුත් දෙන්නකෝ. හා දෙන්නංගෝ. අපි හයි රූප් සුපර් GL එකෙන් දවාගත්ත කිරි වීදුරුවා. ආ අන්න ගේන්න. පොඩි කොළ වාඩක් තියෙන ගොම නෙමෙයි. මේ අත්තම කියනවනම් මේ කවුද මේ මැනේජර් මහත්තයාද? ඔව් ඔව් ගෑන් මටම ගෑන්. මේ ඔයාට කියන්න මෙයා මගේ කාර් එකක් තිබුණා. අහහ මේ පැට්‍රල් ගණන් ගිය හින්දා මහත්තයෝ. ඔව් 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 කාර් එකට පැට්‍රල් ගහන්න සල්ලි නැතුව මම කාර් එක විකුණලා පැට්‍රල් ගහන්න සල්ලි හොයාගත්තා. ඊට පස්සේ ෂෙඩ් එකට ගිහිල්ලා පැට්‍රල් ගහන්න බලනකොට හත්වලා මේ කාර් එක නෑනේ. කාර් එක විකුණලා නිකත්තේ නේද? ඒක තමයි. දැන් පෙට්‍රල් ගත්තද? පෙට්‍රල් ගත්තා. ගහන්න තැනක් නැහැ. දැන් මට කියනවාද මේ මහත්තයා ගාව මොනවද තියෙන ගොන් වාහන? දැන් මහත්තයාට ඕන මේ වාහන මොඩල් නේද එක එක. ඔව් මොනවද තියෙන්නේ කියලා කියන්නකෝ බලන්න. මහත්තයා අපි ළඟ තියෙනවා තොම්මුලස් ඔස්ටින් අන්දෙක සහිත නියම සුපර් කරත්තයක්. මේ ඔය ඔස්ටින් කියන්නේ මේ කාර් ජාතියක් නේද? නෑ කරද්දේ කලින් අයිති කාරය. ඔස්ටින් අයියාගෙනි. හරි. එතකොට වෙන තව දිනවා දෙමුහුන් වර්ගයේ කර්මල් සහිත සහ කර්මල් රහිත වාහන. ඒ මොකද කර්මල් සහිත සහ රහිත දෙකක් තියෙන්නේ? කියන්නේ වාදිය නිතර දකින්න ගුණාගේ කර්මලි දැක්කම වගයක් නෑ කියනවනේ. ඒකේ හින්ද කර්මල් රහිත එකක් තියෙනවා සහිත එකක් තියෙනවා. තව තියෙනවා මහත්තයා කොකඩයිල් හුණා මොඩල් කරත්ත. කොකඩයිල් හුණා. තව තියෙනවා හයිබ්‍රිඩ් දින. හයිබ්‍රිඩ්? හයිබ්‍රිඩ් කියන්නේ මහත්තයෝ උසස් පරම්පරාවකින් පැවතෙන ගොන්නු. තයිඩාපු ගත්තී. තඩිගොන්නු. ඔන්න මාතර බෝවිල් දිනවා. එම නැත්නම් ත්‍රිවිල් දිනවා. මොකද ත්‍රිවිල් කියන්නේ? මොකද ත්‍රිවිල් කියන්නේ? මේ මාත්‍යා මේ එක ගොනෙක් අනිත් ගොනාගේ කකුලට ඇනලා ඒ නිසා දැන් කකුල් තුනෙන් තමයි ඌ යන්නේ. ඌ ඒ ඕන්නම් ලාබෙට දෙනවා. ලොන්ඩි ගහනවා එතන. ඒ ලොන්ඩි බේන්නේ නැහැ ඈතට යනවා. මාත්‍යාර කියන්න 1.5 දිනවා.
2.5 දිනෝ 3.5 දිනෝ මාතර කැමති ඕන පොයින්ට් එක. ආ දැන් ඔය කියනකොට මේ වාහන වල වගේ තියෙන හෝස් පවර් ගන්නද? නෑ නෑ මාත්‍ය පටලෝ ගන්න එපා. 1.5 කියන්නේ ලොකු ගොනායි පැටියයි. ඒ කියන්නේ කරත්තේ බඳින්නේ ලොකු ගොනායි පැටියයි. හරි හරි හරි. එතකොට 2.5 කියන්නේ ලොකු ගොන්නු දෙන්නයි පැටියයි. ඒ කියන්නේ ඉස්පියවිල් එක වාව. 3.5 කියන්නේ ලොකු ගොන්නු දෙන්නයි පිටිපස්සට ලොකු ගොනායි ඉස්පියවිල් එක පොඩි පැටියයි. ඒ පිටිපස්සට මොකටද ගොනේ? පිටිපස්සට ගොනා කියන්නේ මාත්‍ය මේක රිවර්ස් එකටත් යන්න පුළුවන්. හරිය නිකන් පවර් සෙට් කෝච්චි වගේ. හරි 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 තේරුණා තේරුණා. ඉස්සරහට පුළුවන් තරම් ගිහිල්ලා මාංජි වුණාම පස්සට යන්න ඕන. මාත්‍යන ඕන රිවර්ස් එකට යනකොට දැනගන්න පුළුවන්. ඒකම දැනගන්න පුළුවන් වෙන්නේ. දැනගන්න පුළුවන් කියන්නේ ඉස්සරහට ගිය ගොන්න දෙන්න එක බඩ දිවේලියට දාලා ඇද්දක එළියට දාගෙන හිටියාම නිකන් තේරෙනවා රිවර්ස් එකට තමයි යන්නේ කියලා. නැතසම් අටපස් මහත්තයාට කියන්න මහත්තයා දැන් අපේ සේල් එකේ තියෙන කරත්ත කිව්වාම තියෙනවා ගොනා ඉස්සරහට බැඳපු ඒවා තියෙනවා ගොනා පිටිපස්සට බැඳපු ඒවා තියෙනවා ඒ විතරක් නෙමෙයි මහත්තයා උඩ නැගලා ගොනා ඇදගෙන යන ඒවා තියෙනවා ඒ විතරක් නෙමෙයි මහත්තයා ඇදගෙන යද්දී ගොනා උඩ නැගලා යන ඒවා තියෙනවා මොකද කිව්වේ මං කිව්වේදී මහත්තයා ඇදගෙන යද්දී ගොනා උඩ නැගලා යන ඒවා තියෙනවා කියලා හත්වලාමේ මමද කරත්තය දැන් එන්න එතකොට මොකද මහත්තයා ඇව්වේ නෑ මං අහන්නේ එතකොට ගුණාව පටවගෙන මමද කරත්තය දගෙන යන්න ඕනේ මම මට ඉස්සෙල්ලාම කියන්නේ මහත්තයා ගුණාද එහෙම නැත්නම් මිනිහද මම ගුණා නෑ නෑ මම මිනිහද නේද ඒකනේ කියන්නේ ඒකනේ කියන්නේ පටලව ගන්න එපා කියලා මං පැට ඔයාලේ පැටලුවේ දැන් මේ ඔය කරත්ත වලට බඳින්න මොන වර්ගයේ ගොන්නුද ඇත්තනම කියනවා නම් ගොන්නුන්ගේ ඉන්නවා මාර ස්පෙෂල් වර්ග නේද ජුරම්බේ නැත්තම් දත් සෙට් එක ඉස්සරහට ආපු ඒව අවිල ඉන්නවා බෙල්ලේ මාළේ තියෙන කොළපාට ගොනා බෙල්ලේ මාළේ තියෙන කොළපාට ගිරව් නේද ඉන්නේ නෑ ගිරව් දින්නේදී දෙමෝන්නේ ගිරව් සම්බන්ධයි මේ 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 හරක් වර්ගයේ හොට විතරයි නැත් පොඩිම කියනවා නම් මහත්තයා පරම්පරා කීපයකට උඩදි අර ජාතක කතාවල හිටපු මේ මේ ගිරවෙක් තමයි මේ මේ ගොන් සෙට් එකට සෙට් වෙලා තියෙන්නේ එයින් තමයි මූ හැදලා තියෙන්නේ අම්මෝ එදිනෙද ඉන්නවා මුල්ලි දෙකේ ජිදා හුල්ලගුණ ගුණා මුල්ලි දෙක තියෙන්නේ ඔටුවන්ට නේද ඒ කියන්නේ ගොන්නුන්ට සම්බන්ධ වෙච්ච ඔටුවෙකින් හම්බෙච්ච බඩව නේද කලුවන් කලුවන් එහෙම කවුලා දෙමෝන්නේ හොඳයිද හොඳයි කියන්නේ පිඹිනවා පිඹිනවා කියන්නේ වැඩක් නැහැ කියලා ඒ කියන්නේ යන්නේ නැද්ද පිඹ පිඹ ඉන්නවද නෑ නෑ පිඹිනවා කියන්නේ මේ මේ මාත්‍යා ස්පීඩ් මාරේ ස්පීඩ් ආ පිඹගෙන යනවා එක මොල්ලියටයි තට්ටුව දාන්න ඕනේ මේකනේ දැන් හෝන් එකට පාවිච්චි කරන්නේ පිඹින එකනේ ආහා මේ පිඹම හැමෝම විසිට් කරනවා ගෙලින් තව මොකුන්ද ඉන්නේ එතකොට තව ඉන්න මහත්තයෝ ලැබ්ඩෝ කොකෝ ස්පැනියල් මොකු මොකු කිව්වා ලැබ්ඩෝ කොකෝ ස්පැනියල් ආ බ්ලූ ෂෙපර්ඩ් ගුණා ඔය කියන්නේ බල්ලෝ නේද මෙයා නෑ නෑ බල්ලෝ නෙමෙයි මීඩම් පරම්පරා ගානකරි ඉස්සෙල්ලා ගොන්නුත් එක සම්බන්ධ වෙලා එහෙම හම්බෙච්ච බඩව අම්මේ හරි වසයි හැබැයි ඉතින් මේ පෞල් පසුබිම හොයනවා නම් හරි මේ ඔක්කොම කලවන්නේ නේද කලද අපිද නෑ මං කර ගොන්නුගේ එහෙම කතා කරන්න එපා මාත්‍ය මොකද මේ මුණ්ඩ දැන් එහෙම කවලන් අරාම යන උනාට දැන් බලන්න මුන් උඹෑ කියනවාට අමතරව බව් බව් කියලා කියන්නත් පුළුවන් නේ භාෂා දෙකක් පුළුවන් ඔයියා පුළුවන් නේද ඒතරම් දැන් හෝන් එක උනත් භාෂා දෙකකින් ගහන්න පුළුවන් හා ටෝන් දෙකක් නේද ටෝන් දෙකක් නේ උඹ බු එමු වලින් හැබැයි අවුලකට තියන්නේ ඔය මේ ඔය හරජ જાතිය පඳුරෙන් පඳුරට කකුල උස්සයිද දන්න යනකොට නෑ නෑ මේ හුංගේ නෙගිනි කවදාකවත් නෑ කවදාකවත් නෑ තමන්ගේ ස්වාමියාගේ කකුලට ඇරෙන්න වෙන කිසිම කකුලකට කකුල උස්සන්නේ ආ හරි කී කරු මොකද කිව්වේ නැතසම් අටපස් මාදියා මේ 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 කවුද මේ ආ මාදියා මේක මේක කාඩ් සේල්ද කාඩ් සේල් නෙමේ මේ මේක ඇවිල්ලා මේ ගොනා සේල් කරන්න දෙන ආ සරි සරි ගොනාගේ කාඩ් නේ ආ එහෙමද ආ කරත්තේ කරත්තේ ආ කරත්ත තමයි කරත්ත ආ අබුලාව මේ කරත්තේ අබලන්ට කියලා කොහොමද මේකේ මේක අම්මෝ හොඳම ආයි නෑ කෙලීම මේකේ වැඩ අරවම නෑ කෙලීම පුළුවන් දුවන්න පුළුවන් රනින් කන්ඩිෂන් දින කරත්ත තමයි තියෙන්නේ මේක
ඒවද ඒවි ගත්තම අපි එව්වේ නව්වෝ මොනවද තියෙන වර්ග වර්ග කියන්නේ අපි ළඟ තියෙනවා ගල්ලිබ්බා ලකුණ කරත්තදී ගල්ලිබ්බලගුණ පොඩ එමින් නී දයන්නේ මොන බිස්සුද මාත්‍යා මාත්‍යර කියන්න හයිවේ එකට දැම්මාම ගාල්ලේ ඉඳලා කොට්ටාවට එනවනේ පැයකාමාරින් ගල්ලිබ්බලගුණ මොකද නැත්තේ මාත්‍යා ගල්ලිබ්බා ලකුණ උනාට මාර ස්පීඩ් එකක් උඩ තියෙන්නේ තව දිනවා මාත්‍යා ගැඩවිලා ලකුණ අයි මොකද ගැඩවිලා ලකුණ කරද්දී නියමයි දෙපැත්තරම යන්න පුළුවන් දෙපැත්තරම යන්න ඉගෙනියම අධිවේගීට දැම්මනම් මාත්‍යාට කියන්න මහත්තයා අධිවේගීයට දැම්මට පස්සේ හරිද කෙලින්ම ඉස්සරහා පැත්ත බලනකොට කොට්ටාවි හා ඊළඟ පැත්ත බලනකොට කෙලින්ම ගාල්ලි අයිගෙන අධිවේගීට දැම්මනම් අධිවේගීට දැම්ම දෙපැත්තම වැඩ කරනවනේ අයිගිරියක් අමාරුයි වගේ වෙන මොනවද තියෙන්නේ තම තියෙනවා මාත්‍යා කඟ වේනා ලකුණ දරන ගොනා කරත් අයිගෙන අයියෙන් යනවද අයියෙන් කියන්නේ මාර ස්පීඩ් මාත්‍යා හැබැයි මේකට පොඩි වියදමක් යනවා. ඒ මොනවාටද මේ වියදම යනවා? වියදම යනවා කියන්නේ අනිත් ගොන්නුන්ට නම් ඕනේ නැහැ. නමුත් මේ ගොනාට මේ කියන්නේ කෙනෙක්. කඟ වේනා ලකුණ දරන මහරකට 21 විතර පොඩ්ඩක් පැට්‍රල් ටිකක් ගහන්න. මඩ ඕන. අබුලගේ බිස්නස් වල බඩු යාට මෙයා ට්‍රාන්ස්පෝස්ට් කරන්න. මොනවද මේ මාත්‍යා මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න යන බඩු? හඩයට තමයි ඉතින් ගල් වෙලි. ඉස්සෙල්ලම කියන්න බෑ මාත්‍යා. කාටද මොකද? නෑ මාත්‍යාට ඕන කරන වාහනේ අපි දෙන්නම් කොච්චර කියන්න දෙයක් නෑ. දැන් මෙච්චර කිව්වේ අපිල කරත් තමයි වෙන්නේ කියලා. නෑ ඉතින් මාත්‍යා මොනවා ගෙනියන්නද කියලා කිව්වේ නෑනේ. දැන් ට්‍රාන්ස්පෝර්ට් එක. ට්‍රාන්ස්පෝර්ට් එක ගල් වැඩි අරවා මේ වන්නේ ගෙනියන්න දෙන්නේ. අයියෝ දෙන්නම් නියම කරත්තයක්. මොකක්ද දෙන්නේ? දෙන්නම් ප්‍රාදේශීය සභා නියම මොඩල් කරත්ත. දුනාත් එක්ක. ගුම් කරත්ත. අම්මා. ඒක කොහොමද? අදිනවා කියන්නේ වැලි ඇටයක් නැති වෙන. ඔඩින්ම කියනවා නම් කරත්තේ වැලි නැත්තම් ගඟ ඌරලා කරත්තේ යන්නේ ගෙනියන්නේ අම්මේ ඒක නැති වෙච්ච එක මං අහලා බලලා ගස් ටිකක් කවාගෙන යනවා වාහනේ මාත්‍යා නියමයි මාත්‍යා වාහනේ මාත්‍යෝ ගසුත් නැති වුණොත් අන්න වාහනේ පාසුත්වා දිනවා හා ඊවිද අන්න ඒක නම් හොඳයි ගණන්ද ගණන් මොන ගණන්ද මාත්‍යා පඳුරකට ගැව්වම ඕන තරම් ඔය ඉන්නේ Net FM, at a pass.